යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාද ගෙනින අතර අපගේ යාඥා කණ්ඩායම විසින් නව YouTube චැනලයක් ආරම්භ කර ඇති අතර ඔබටත් පුළුවන් එම වීඩියෝ නරඹා ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම මෙම පණිවිඩය තවත් කෙනෙකුට ෂෙයා කර ඔබත් සුභාරංචියට හවුල්කාරයෙක් වන්න. ජෙස්පීඩයි. සුභම සුබෝදෑසන කළ ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාදගෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් මෙලෙසත් ඔබටත් මටත් ආරම්භ කරන දෙවියන් වහන්සේ දී තිබෙන මහත් කරුණාව නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. දෙවෙනිද වගේම අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය යම් කාරණාවක් අපි නිඳරව කර ගන්නට යනවා. මේ බලමු අද දවසේ පිලිප්පි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 14 සහ 16 වෙනි පද අපි බලමු. ලියවිල්ල තුළ මෙලෙස සඳහන් කර තිබෙනවා, වංක වූ හිතුවක්කාර පරම්පරාවක් අතරේ නුබලා නිදොස්ව අහිංසකව දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස කිඳිරීම්ද විවාදද නැතුව සියල්ල කරපල්ලා ඔවුන් අතරේ නුබලාගේ ජීවනයේ වචනය පාමෙන් ආලෝකවල් මෙන් ලෝකෙහි දක්නා ලබන්න වූය. මෙසේ මම නිස්පල ලෙස නොදිවිමි, නිස්පල ලෙස වීරිය නොකළෙමි කියා ක්‍රිස්තුස් වහන්සේගේ දවසේදී මට පාරට්ටුවක් ඇතිවන්නේය. පාල්තුමා යම් කාරණාවක් මේ ස්ථානයේ තුල මේ උදෑසන ඔබට මට එළිදරව් කරනවා. මේ ස්ථානයේ තුල කතා කරනවා දෙවියන් වහන්සේගේ දරුවෝ සහ දෙවියන් වහන්සේගේ නොවන දරුවෝ ලෝකේ සහ හිතුමන් ගැන යම් කාරණාවක් එළිදරව් කරනවා. මේ ස්ථානයේ කියනවා පටන් ගද්දි කියනවා වංක වූ හිතුවක්කාර පරම්පරාවක් අතරේ නුබලා නිදොස්ව අහිංසකව දෙවියන් වහන්සේගේ නිර්දෝෂී දරුවන්ව සිටින පිණිස. මේ ස්ථානයේ කියනවා හිතුවක්කාර වංක වූ, ඒ කියන්නේ සාතන්ව පාලනය කරන දෙවියන් වහන්සේව විශ්වාස නොකරන ඒ සෙනග අතරේ ඔබලා නිදොස්ව අහිංසකව දෙවියන් වහන්සේගේ නිර්දෝෂී දරුවන්ව සිටින පිණිස, ඒ සිටින පිණිස මේ ස්ථානයේ කියනවා කෙන්දිරීම්ද විවාද නැතුව සියල්ල කරපල්ලා. අපිට කියනවා දෙවියන් වහන්සේගේ වචනේ තුල ජීවත් වෙන්න. දෙවියන් වහන්සේ කියනවා අපිට කෙන්දිරි ගන්න නැතුව, අපිට අපි ඇදහිලි නැති සෙනග වගේ දෙවියන් වහන්සේ ඉදිරියේ තරක කරන්න නැතුව දෙවියන්ගේ වචනේ විශ්වාස කරලා අපිට ගමන් කරන්නට කියනවා. බොහෝ වෙලාවන් ලෝකයේ සෙනග ඔවුන් ගමන් කරන මේ විදිහට ඔවුන් කෙන්දිරි ගන්නවා, මැසි විදි නගන උන්ට නැහැ කියනවා, බෑ කියනවා, මේක අමාරුයි කියනවා, අපිට කවුරුත් නැහැ. ඔබේ ජීවිතය ඔවුන් විනාශ කරගෙන තියෙන්නේ, සාතන්ගේ ජීවිතය විනාශ කර. නමුත් ඔබට මට එසේ සිටින්න බැරි බව ලියවිල්ල තුළ සඳහන් කරනවා. ඊට පස්සේ කියනවා නුඹලාගේ ජීවනයේ වචනේ පාමින්, මේ ස්තරගෙන ජීවනයේ වචනේ පාමින් ආලෝකවල් මෙන් ලෝකේ දක්නා ලබන්නෝ. මේ ස්තරගෙන ජීවනයේ වචනේ දෙවියන් වහන්සේගේ වචනය අපි ප්‍රකාශ කරමින් දෙවියන් වහන්සේගේ කාරණාවලට අපේක්ෂිත වෙමින් අපේ ස්වභාවය අපේ හැසිරීම තුළ ඒ ක්‍රියාවන් තිබිය යුතු බව පාවුල්තුමා මේ උදෑසන කාලේ ඔබට මට මතක් කර දෙන්න. ආත්මයන් වහන්සේ ඔබට මට කතා කරන්න, ඔබගේ මගේ ජීවිතයේ යම් දේවල් පිසකස් කළ ගත යුතුයි. අපි නැවත උපාදනය ලැබලා අපි දෙවියන් වහන්සේගේ දරුවෝ ලෙස මේ පොළොවේ ජීවත් වෙද්දී අපි කෙඳිරි ගාමෙන්, අපි මැසිවිලි කියමින්, අපි නොහැදිලි කාර්යයන් ලෙස තවමත් සිටිනව නම් ඒක ප්‍රශ්නයක්. ඔබට මට ලැබුණේ ජීවනයේ වචනේ, ඒ වචනේ ජීවනයේ තිබෙනවා. ඔබගේ යම් හත්යක් වෙනස් වෙලා නැතිනම් ඔබට පුළුවන් වෙනස් කරන්න. ඔබ කියන යේසුස් වහන්සේ නාමයෙන් මේ ප්‍රශ්නේ මගේ නිදහස් වෙන්න ඕන. උන්වහන්සේ කියනවා ඒ ජීවනයේ වචනය ඔබට දෙවියන් වහන්සේ දී තිබෙනවා. ඒ වචනේ ඔබට ලැබුණු නිසා උන්වහන්සේ කියනවා ඒ ජීවනය තුල අපිට ජීවත් වෙන්න කියලා. කිඳිරි ගන්න නැතුව, මැසිවිලි කියන්නේ නැතුව, උන්වහන්සේව තරක කරන්න නැතිව, විවාද කරන්න නැතුව දෙවියන් වහන්සේ ඉදිරියේ සිටින්න කියලා. මක්සල් ලෝකයේ සෙනග බලාගෙන ඔබ දිහා, ඔබ කිතුනෝ ලෙස මේ පොළොවේ ජීවත්ද ඔබ දෙස ලෝකයේ සෙනග බලාගෙන සිටිනවා. ඔවුන්ට අවශ්‍යයි දෙවියන් වහන්සේ. හැබැයි ඔබ ජීවත් වෙන ක්‍රමවේදී දකිද්දී ඔවුන්ට සමහරට එපා වේ. ඔබ දෙවියන්ගේ වචනේ තුල නෙවෙයි ජීවත් වෙන්නේ. උන්වහන්සේගෙන ඔබගේ ස්වාමියාන් වහන්සේ උදාසිකන වෙහෙස වෙන්නව බර උස්ලාම් සියල්ල නිමා වෙතරෙන්ට මම නුඹලාට සහන දෙනවා මාසේ කියනවා. උන්වහන්සේගෙන නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී සිනින්දිම් දෙවෙනස දන්නව පල්ලා කියනවා. උන්වහන්සේ
ඔබග මගේ ස්වාමියා. එහෙනම් ඔබගේ මගේ කාරණ ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේද තබන්නේ? නැතිනම් ඔබ මැසිවිලි කියමින් ඔබ අන්නා ඉදිරියේ ඔබගේ ඇදහිල්ල ඔබ හැල්ලු කරනවද? දෙවියන් වහන්සේ ඔබට දුන්න ජීවිතය ඔබ අඩුතක්සේරු කරනවද? ඔවුන්ටත් දෙවියන් වහන්සේ පහ කරනවද? මේ ස්ථානයේ දෙවියන් වහන්සේ ඔබට මට එළිදරව් කරනේ කාරණාව. ඒ නිසා පෞතුමා නිර්මිතව ගැන ක්‍රිස්තුස් වහන්සේ දවසේ මට පාරක්වාක් ඇතිවන් උන්වහන්සේ පෞතුමා කියනවා. උන්වහන්සේගේ දවසේදී මම නිර්මිත ලෙස මක්සතම කතා කර වචනේ තුනම ජීවත් වුණා. ඒ නිසා සුවේ සතුට ප්‍රීතිය සමාදානය ඔබ කතා කරනවා දෙවියන් වහන්සේ ඔබට උරුම කර දී තිබෙන ඒවා. ඒවා ජීවනයේ වචනේ තුල දෙවියන් වහන්සේ අන්තර්ගත කර තිබෙනවා. ඒවා දෙවියන් වහන්සේ තුල ඇතුළු කර තිබෙනවා. හාලෙලූයා. ඒ වගේම 2 කොරින්ති පොතේ 3 පරිච්ඡේද 18 පදේත් කියනවා අපි සියල්ලෝද මුහුණු වැස්මක් නැතුව ස්වාමීන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින් ආත්මයන් වහන්සේ වන ස්වාමීන් වහන්සේ කෙරෙහි තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලැබුවේ ආමෙන් මිස්ථානේ කියනවා අපි සියල්ලෝම මුහුණු වැස්මක් නැතුව ස්වාමීන් වහන්සේගේ තේජසේ කැඩපතකින් මෙන් දක්වමින් කැඩපත දිවෙනසගේ වචනය අපි බලලා අපි දවසින් දවස අපි ජීවිතේ දිව්‍යන් වහන්සේගේ ස්වභාවයට අපි වෙනස් කරගන්න දවසින් දවස අපේ ජීවිතේ අපි ඉන්ද්‍රියට ඉහළට යනවා දවසින් දවස අපි ජීවිතේ සන්තෝෂයෙන් ඉන්නවා සතුටෙන් ප්‍රීතියෙන් සමාධානයෙන් ඉන්නවා මක්නිසාද අපිට හම්බලා තියෙන ජීවනයේ වචනයයි ඔබ තීරුම් ගන්න ඔබට දෙවියන් වහන්සේ දුන්නු ජීවිතේ ඔබ භුක්ති විඳින්න ඔබ ඒක තීරුම් ගන්න ඔබට ප්‍රශ්න දෙන මේ වචනේ එළිදරව්වන දෙවියන් වහන්සේ තුල ඔබ සිටියද දෙවියන් වහන්සේගේ වචනයට ඔබ ආත්මය අතුල් කළ නැ ඔබ තව කෙනෙකුගේ ආශ්‍රාව බලාගෙන ඉන්නවා තව කෙනෙකු ඔබගේ ප්‍රශ්න විසඳයි කියලා ඔබ බලාගෙන ඔබ දෙවියන් වහන්සේ මත නෙවෙයි ඔබගේ විශ්වාසය තබන්නේ ඔබ විශ්වාසයේ දෙවියන් වහන්සේ මත තබනවා නම් දෙවියන් වහන්සේ දවසින් දවස ඔබ ආශිර්වාද කරනවා දවසින් දවස ඔබ ගොඩනගනවා දවසින් දවස ඔබ ඉදිරියට ඉහළට දෙවියන්ස ගෙනියන බව උන්වහන්සේගේ වචනය තුළ ඔබට මම කතා කරනවා ආමෙන් හාලෙලූයා ඒ නිසා අපි දෙවියන්සගේ වචනේ අපි වචනේ නිසා අපි ලබා ගන්නවා ඒ නිසා ලෝකේ ජීවත් වෙද්දී ඔබ ඔබ දෙවියන් වහන්සේ නියෝජනය කරන දරුවෙක් එහෙනම් ඔබගේ හැසිරීම ඔබගේ කතාව දෙවියන් වහන්සේ ප්‍රකාශ කර තිබෙන විදිහට ඔබගේ ජීවිතේ තිබෙනවද කියලා ඔබ සෝදිසි කර බලන්න. තවචනයක් ඔබ සමග වේ දනක් ප්‍රියාපති 20 පරිච්ඡේදයේ 32 පදය. දැන් දෙවියන් වහන්සේටද නොබලා ඉදි කරන්ටත් පිරිසුදු කරන ලද සියල්ලන් අතරේ නොබලාට උරුමයක් දෙන්නට හැකියු උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයට නුඹලා බාර දෙමි මේ ස්ථානයේ කිනා උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයට බාර දෙනවා ඔබව ඉදි කරන්නටත් පිරිසිදු කරන්නටත් සියල්ලන් අතරේ උරුමයක් දෙන්නටත් ආමෙන් හාලෙලූයා ඔබ වර්ධනය කරන්න සහ ඔබව නිවැරදි කරන්න දෙවනසගේ අනුග්‍රහයේ වචනයට දෙවනසගේ වචනයට පුළුවන් ඔබ අල්ලගන්න තදින් දෙවනසගේ වචනයට සියල්ල කළ හැකි ඔබ ඔබ ගැන සෝදිසි කර ඔබ මෙතෙක් ජීවත් වෙන කොයි ආකාරද ඔබ මැසිවිලි නගමින් ඔබ දොස් කියමින් ඔබ කෙඳිරි ගාමින් ඔබ ජීවත් වෙනවනම් ඒක දෙවියන් වහන්සේ ඔබට දුන්න ජීවිතේ නෙවෙයි ඔබ එහෙම ජීවත් වෙනවනම් ලෝක මිනිස් ඔබ දිහා බලන් ඉන්නවා ඔබ දෙවියන් වහන්සේ ගැන ඔවුන්ට කියද්දී ඔවුන් ඔබ දිහා බලන් ඉන්නවා කො ඔබ කතා කරලා දෙවියන් වහන්සේ ඔබ තුල ඉන්නවද ඔබගේ ජීවිතයේ තුල දෙදේ තිබෙනවද ඔබට ප්‍රීතියේ සමාදානයේ සුවය ඔබගේ ජීවිතේ තියෙනවද කියලා ඔවුන් බලාගෙන ඉන්නවා දෙවියන් වහන්සේගේ වචනේ ජීවනයේ වචනයයි හාලෙලූයා මේ උදෑසන මම ඔබට එකක් කියනවා දෙවියන් වහන්සේගේ වචනේ තුල ඔබ ජීවත් වෙන්න දෙවියන් වහන්සේ බොරු කියන්නේ උන්වහන්සේ මිනිසෙක් නෙවෙයි උන්වහන්සේ යමක් ඔබට මට පොරොන්දුනාද මේ වචනේ තුල උන්වහන්සේ විශ්වාසවන්තයි ඒක සම්පූර්ණ කරන්නට ඒ නිසා ඔබ දෙවියන් වහන්සේට ඔබ ළඟ වෙන්න දෙවියන් වහන්සේ ඔබ වඳුන ගන්න උන්වහන්සේත් එක්ක ඔබේ ජීවිතය ඔබ ගෙන යන්න දෙවියන් වහන්සේ තුල ප්‍රීතිය සතුට සමාදානය තිබෙනවා ආමෙන් හාලෙලූයා අපිට බොහෝ සාදරයෙන් කරන ජීවමාන බලවන්ත දෙවි ස්වාමීන් වහන්සේ ඔබගේ බලවන්ත නාම නිසා අපි මේ උදෑසන කාලේ ස්තුති කරන දෙවි පියන ඔබගේ එළිදරව් ඔබගේ වචන නිසා අපි ස්තුති කරනවා තාතේක තදින් අලගෙන ඒක තුල ජීවත් වෙන බොහෝස අපට උදව් කරන්න ඔබගේ ජීවනයේ වචනේ තුල ජීවත් වෙන ස්වාමීනි ස්වාමී ඒව අපේ ජීවිත යථාර්ථයන් බව ඒව අපේ ජීවිතේ අපේ ඇතුළු කරගෙන වහන්සේ සාක්ෂිකාර ලෙස මේ පොළොවේ ජීවත් වෙන්න අපිට කරුණාව අනුග්‍රහය මේ උදෑසන දෙන්න කියලා අපි ආශනා කරනවා ජේසුස් වහන්සේගේ මේ බලවත් වූ නාමයෙන් ආමෙන් ආමෙන්